අයිබෝවන් රාත්‍රී නවය 30 ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත සතුන් නිදහසේ වනජීවී නිලධාරීන් වර්ජනයේ ගින්නෙන් වැසුණු කොළඹ කටුනායක අධිවේගය යලි විවෘත කෙරේ පාර්ලිමේන්තුව යලි රැස් වෙයිද නොවේද දෙගිඩියාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් ඉදිරියේ සමාව අයදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සමාව භජනය කරන ගරු සභාපතිතුමනි ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වැරදි අර්ථකථනයක් එළියුමේ ලබා දීලා තියෙනවා දේශීය පුවත් ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නියාමන රසායනාගාරයක් පිහිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අරලිය ගහ මන්දිරයේ පැවති නව පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ කිහිපයක් සඳහා 1360 දිනකට පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 538ක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 266ක් පාසල් දන්ත චිකිත්සකවරුන් 48ක් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් පත්වීම් ලැබුවා පසුගිය යුගයේදී ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන්ද නොඑක් චෝදනා පැවති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඖෂධවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දොස්තරවරුන්ගේ සිට සියලුම නිලධාරීන් සමාජයට කරන සේවය අපි අගය කරන්න ඕන. පසුගිය කාලවල ඔයෙක් චෝදනා තියෙනවා බෙහෙත් පිළිබඳව, බෙහෙත් ගෙනීම පිළිබඳව සමහර අවස්ථාවලදී මේ බෙහෙත් වර්ග තම අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙද්දී වැඩි මුදල් වලට ගෙවලා මිලදී ගැනීම පිළිබඳව අපිට පැමිණිලි ලැබෙමින් පවතිනවා. ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂාකට කිරීම පිළි වැඩගත් වෙනවා. ඒ සඳහා මම හිතන්නේ ඖෂධ තත්ත්ව නියාමක රසායනගාරය අපි වහවා සැකසීමට පියවර ගත යුතුයි විශ්වාස කරනවා. ඒ කිසි විටත් මේවා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ වගකීම අමාත්‍යාංශයටත් වගේම සේවය කරන සියලුම ශිෂ්‍යවරුන්ට ධාරින්ටත් වෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. කොරෝනා වෛරසයේ ගොදුරු එක කාන්තාවක් අනිප කළ යවුවා ඒ පැතිරෙන්නට නොදී ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සායයට සූදානම් වීම හා ඒ අනුව කටයුතු කිරීම මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෞරවයට පාත්‍ර වෙනවයි කියලායි මා විශ්වාස කරන්නේ ඒකින්ද අපේ ගෞරවය ස්තුතිය එයාට පුද කර යුතුව තියෙනවා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වනජීවී නිලධාරීන් වර්ජනයකට යොමු වී තිබෙනවා අතිකාල දියමනා ඉහළ නංවා ගැනීමට සිදු කළ ඉල්ලීම් ඉටු නොවීම නිසා අද පස්වරු 4 සිට ලබන 24 වනදා තෙක් සිය සේවාවන් වලින් ඉවත් වන බවයි ඔවුන් සඳහන් කළේ මින්නේරිය කවුඩුල්ල සෝමාවතිය මාතුරුඔය ගිරිතලේ ඇතුළු වනෝද්‍යාන රැසක නිලධාරීන් මෙම වර්ජනයේ නිරත වනවා ඔවුන්ගේ වර්ජනයේ හේතුවෙන් වනසතුන්ගේ ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අදහස් දැක්වීමක් සිදු කළා. ශේෂනදාරන්ගේ ඉල්ලීම් වල සාධාරණයක් තිබුණා. මේ පිළිබඳව අපි විටින් විට සාකච්ඡා කීපයකුත් සිදු වුණා. නමුත් එකඟතා අනුව ක්‍රියා නොකරයි කියන චෝදනාව එල්ල කරමින් තමයි මෙම වැඩ වර්ජනය ආරම්භ කළ තින්නේ. වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අපේ අමාත්‍යංශයත් දැන් සිටින අලුත් අමාත්‍යංශ ලේකම්තුමාත් මේ සියල්ල පිළි අරගෙන ඊට අදාළ සංශෝධන සියල්ල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඉදිරිපත් කළා තියෙනවා. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මේ පිළිබඳ යම් යම් ප්‍රශ්න තර්ක නගමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් උත් අපේ අමාත්‍යංශ නිලධාරීන් සහ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කරුණු දැක්වීමක් කරලා තියෙනවා. ජාතියේ ප්‍රාර්ථනාව ඉටු කරමින් මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවට සමනුග්‍රහය දීමෙන් ඉවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවූ බවයි විදේශ අමාත්‍යවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.
अमेरिका प्रमुख बटहीर रटवाल रेसाक श्रीलंका युद्ध अपराध चोदना एल करमीन देदहस दास वसरे दी मानव हिमिका कौंसिलेट तिह एकेतुल योजना रेसाक इदिरिपत् कला ईट एवकट पेवती रजय सहाय पलकरमीन सम अनुग्रहकत्वे दैक्वीमट एकंगत्वे पलकला एलटीटी हितवादी देमल डायस्पोराव राज्य नुवन संविधान एतुलु मिरटट एरही बलवेग विसिनुई मेव चोदना इदिरिपत् कले एपिलिबंद किसिदु पिलिगत हेकी साक्ष्याक इदिरिपत् वूये नहैं वत्मन युद्ध हमुदापति लुतिनन जनरल शवेंद्र सिल्वा महता एतुलु हमुदा निलधारीन रेसकट मानव हिमिकम काउंसिले चोदना करन्ने मेम पदनम विरहित करुणु दैक्वीम हमुवेई देदहस दासे सिट अखंडव मेम योजनावलट एवकट पेवती रजय सम अनुग्रहकत्वे दक्वनु लबुवा एलंबेन 24 वनदा जिनीवा हेदी आरंभवन मानव हिमिकम काउंसिलेदी श्रीलंका रजय सम अनुग्रहकत्वे दक्वीमेन इवत्वीमटाई तीरणे कर ऐत्ते एपिलिबंदव विदेश अमात्य दिनेश गुणवर्धन महता अद पार्लिमेंतुएदी विशेष प्रकाशयक् करनु लबुवा දදාස් පාලුවේ මලේට පත් රජය සම්මත පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවරයට පටහැනිව යමින් 31 යෝජනාව සම්මත කිරීමට සම කෝස්පන්ස අනුග්‍රහත්වය දැක්විය. මෙය කරනු ලැබී අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතියකින් තොර වූ කරුණු සැලකිල්ලට ගනිමින් සම අනුග්‍රහත්වයෙන් වලින් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කිරීමට රජයේ තීරණය කර ඇත. අපිත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැප වෙනවා. හැබැයි මතක තියාගන්න මේ රටේ ස්වෛරීත්වය ශක්තිමත් කරන්නට සියලුම ජාතීන් අතර සියලුම ආගම් අතර එකමුතු භාවයක් තිබෙන්නට ඕන. 31 ජනීවා යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් මම ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි වීරසේකර මහතා මේ පිළිබඳ අදහස් පළ කළා मंगल समीर केन विदेश अमितवरया योजना वट अनुग्राहकत्व दीमेन कले संपूर्णम देशद्रोही क्रियावा तिहाय एक योजना वेन इवत्वीम ट जनाधिपति मागत तीर्ने गेन अत्यवश्यम देशेट आदरे करन सीरुम जनता वगे गौरवय हिमिवी युतुई केन पी अत्यवश्यम किया सिर्नुआ एम योजना वट एवकट हिटी विदेश अमातिवरया जिनीवा वल्ट गे गोस अप विसिं करनला युत अपराध किन चोदना अगे कर्मिन पिली अरगेन अपट දුවතින එම යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වුවා 31 යෝජනාවේ තියෙන සමහර නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම තුලින් තවමත් අපේ රණවිරුවා ඉතාම අනතුරුදායක තත්වයකට පත් වෙලා තියෙනවා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුල් සම්මත ගිනුම සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද සඳහන් කළා පසුගිය රජයේ ලබාගත් ණය පුදල් ගෙවීම සඳහා මෙන්ම එදිනදා මහජන අවශ්‍යතා වෙනුවෙන් මෙම යෝජනා ඉදිරිපත් කළ බවයි ඒ මහතා කියා සිටියේ. එහෙත් විපක්ෂයේ විරෝධයේ හේතුවෙන් යෝජනාව රජය ඉවත් කරගත්තා. විරුද්ධ පක්ෂේ ගත්ත ණය නොගෙව ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂේ ගෙදර යවලා තියෙනවා. ගිවුද පොය. ආගෙන ඉන්න කො. ආගෙන ඉන්න. Yeah. ඕමම තමයි තමුන් නාන්සිලාගේ නායකයා. හොඳයි කියන්නේ. මේ තුමාට සැලකන්නේ. නමුත් විනාශයේ හැසිරිල්ල විනාශයේ හැසිරිල්ල දැන් කියන්න මේ යෝජනාව මහජනයා වෙනුවෙන් අවශ්‍යතාවයන් වෙනුවෙන් ගෙනෙන බව කරු අග්‍රාමාත්‍යතුමා මුල සිට කිව්වා විපක්ෂය කියනවා අපිට සහයෝගය දෙන්නේ නැහැ මේක ගේන්න කියලා බඩ දරගන්න උන සම්පූර්ණ යෝජනාව ඉල්ලාස් කරා ආයි ගියාලාද යෝජනාව සැරගත්තා යෝ මේ යෝජනාවේ කොටස් දෙකක් තියෙනවා සංවර්ධන සහ සහන විපක්ෂ නායකතුමා දැන් ඔක්කොම විද්‍රෝහ කරනවා සහන ඉවර කරන්න යෝජනාවේ තිබෙන හැම සහනයකටම විපක්ෂයි හොඳයි හොඳයි හරි දැන් මේ ප්‍රයෝජන ගන්න දැන් අපි අහන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවේ ඇයි මේ වෝට් ඔන් account එකට සංශෝධන ගේන්නේ ඔබතුමන්ලට අලුත් අයවැයක් ගේන ඕන තරම් කල් තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට පේනවා ඇත්තටම යම් උවමනාවක් තියෙනවා යම් දේවල් කරා හොඳ දේවල් අපි හොඳ කියමු නමුත් අපෝ නැ මේ හොඳ කියපු පළියට එන්න ඕන නෑනේ මම මැරෙන්නේ UNP එකේ ඔබතුමා මුදල් අමාත්‍යවරයා හැටි ඉඳේ කාලේ අවුරුදු 4000කට රුපියල් බිලියන 5000ක් ණයට අරගෙන තියෙනවා නිදහසෙන් පස්සේ මේ සියලු මාණ්ඩු අරන් තියෙන 7300යි අඩු ගානේ මේ නායකත්ව වලින් කරපු දෙයක් කියන්නේ පක්ෂීද විපක්ෂීද යන්න හෝ තරාතිරම හෝ නොබලා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රජය පවසනවා
යාබස් ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වමින් රජයේ නියෝජිතයන් මෙම අදහස් පළ කළා. පක්ෂ විපක්ෂ මැතිඅමතුරුන් මෙහිදී පළ කළ අදහස් දැන් මේ ශ්‍රී ලංකන් න්‍යායලයින් සමාගමේ විනාශයට වගකීතු අයට දඬුවම් කරන්න ඔබතුමාලා ඉස්සරහට එන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගට එකතු වුණු වියතුන් අපි දන්නව හොරුන් නෙමෙයි. මහා සංඝරත්නය අපි දන්නවා රටට ආදරය කරන පිරිස්. ඒසයි එයාට අපි ආරාධනා කරනවා. මොකද්ද මේ සෙල්ලම? මේගොල්ලෝ මේ රටේ ජනතාවගේ සල්ලි මංකොල්ල කන සුදු කරපටි අපරාධකාරෝ ටික. මේ අපරාධ වලල්ල හෙළිදරව් කරන එක විතරක් නැති මේවා නීතිය ඉදිරියට ගේන්න නීතිය සාධාරණත්වයට ගේන්න ඕන. දූෂණ චෝදනා කවුරු ගෙනාවත් ඒකට විරුද්ධව අපිත් ඉන්නවා ඔගොල්ලොත් ඉන්නවා ඕනේ කෙනෙකුට කතා කරන්න राजपक्ष මේ මිලියන 16න් කොටසක් අද විපක්ෂයේ ඉන්න ඉදිරිපෙළ මිටපු ඇමතිවරුන්ටත් ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් මේ පිළිබඳව කටයුතු කරලා නැත්තේ. ඒ නිසා කවුරු සුදුන වෙන්න හැදුවත් දෙපැත්තම අයගේ කුණු තියනවා කියන එක අපි දන්නවා. වැරදි කරපු මිනිසුන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන් කිහිප දෙනෙකු අද කෝප් කමිටුව හමුවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් නොපැමිණීමට හේතු පිළිබඳව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා. ඉතින් මීඩියා රයිට් බිඩ් ඕපනින් නේ බිඩ් ඕපනින් කමිටිය එකේ කවුද ඉන්නේ? මේ කට්ටිය තමයි. මේ පස් දෙනාම ඉන්නවා කියලා කලින් අපේ විධායක සභාවේ අපි ඒක අනුමැතිය අරන් තිනෝ ඔය පස් දෙනා ඉන්නවා කියලා. අපට ඒකේ ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් ඉදිරිපත් කරනවද? දැන් නම් ගෙනාවේ නෑ සභාවට අපි හෙට දෙන්නම් පුළුවන් එමුතුමා දෙන්නේ. ඉතින් මේ අය සහභාගී වෙන්නේ නැත්නම් දැන් මේ අය එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා හැටියට බිඩ් ඕපනින් එකට ඒ බිඩ් ඕපනින් කමිටි එකේ මෙම්බර්ස්ලා බවට පත් කරලා තියෙනවා නම් ඒ කලින් ගත තීරණයක් නේ ඔබතුමාලා? ඔව් ඒක ගත්තේ එමුතුමා පෙරේද අපි ඇත්තටම. සභාපතිතුමා එකක් ස්කෝ මෙම්බර්ස්ලා සාමාන්‍ය බිඩ් ඕපනින් කමිටිස් වලට එන්න විදියක් නැහැ. මේ අපිට ලේකම්තුමාගෙන් අහගන්න ඕනකම තියෙන්නේ ප්‍රසම්පාදන උපදේශන 90 එවැනි විධායක මට්ටමේ ඉන්න ප්‍රතිපත්තිමේ තීරණ ගන්න අයට බිඩ් ඕපනින් එකකට යන්න පුළුවන්ද? පත් කරන්න පුළුවන්ද? එහෙනම් පත් කරනොත් වෙන ප්‍රශ්න තමයි ප්‍රතිපත්තිමේ තීරණ ගන්න එක සහ තෝරා ගැනීමේ ගැටලුවක් එනවනේ. ඒකයි මම අහන්නේ. සාමාන්‍ය ක්‍රමයේදී එහෙම බෑ. නෑ මට තියෙන ප්‍රශ්න තියෙන බෝඩ් එකේ මෙම්බර්ස්ලා ඔව් බිඩ් ඕපනින් කමිටිස් වලට යනවාද? බිඩ් ඇක්සෙප්ටන්ස් ඕපනින්ස් නෙමෙයි ඇක්සෙප්ටන්ස්. අද වාර ගන්න. අද දෙකට බාර ගන්න කිවි බිඩ් ඕපනින් කියලා කියන්නේ ඒක තමයි සභාපතිතුමා. ඔබතුමාලා මුළු ගරු සභාවම නොමග යවන වචනයක් මෙතන භාවිතා වුණේ බිඩ් ඕපනින් නෙමෙයි බිඩ් ඇක්සෙප්ටන්ස් බිඩ් ක්ලෝසිං. ඒක තියෙන්නේ ජාත්‍යන්තර ටෙන්ඩරයක් නිසා නොයෙකුත් පිටරට පිරිස් සහභාගී වෙන නිසා ඉංග්‍රීසි දැනුමක් තියෙන අපිට විශ්වාස කළ හැකි පිරිසක් තමයි එතන අද පස් දෙනෙක් පත් කළා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ කිසි කෙනෙකුට එනිලොප්පයක් අත ඇරීමට අවසර දීලා නැහැ. ඒක අද සීල් කරලා පිට කට්ටියක් තියෙනවා සීල් කරලා හෙට තියපුවාම නිත්‍යානුකූලව උදේ 10ට තමයි ඒක අරින්නේ ගරු සභාපතිතුමනි. මේ ලියුමත් මං හිතන්නේ මම නම් දැක්කේ නැහැ. දැන් මෙහෙමයි. දැන් එකක් මම මුලින්ම පැහැදිලි කරන්න ඔබතුමාට මේ මම දාපු වචනයක් නෙමෙයි. ඔබතුමාලගේ ලේකම්තුමා මේවපු SLC media right bid opening to be held today hence they need to be present at the time of කියලා මේ තියෙන එකක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිනියෙන් සමාව භජනය කරන ගරු සභාපතිතුමනි ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වැරදි අර්ථකථනයක් ඒ ලියුමේ ලබා දීලා තියෙනවා. හදවතේ රැඳී ඇති අලියා ලකුණින් තරඟ කිරීමට එජාප බහුතරයක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා පවසනවා. එහෙත් ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කළේ හංසයා ලකුණින් තරඟ කිරීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබා ගත යුතු බවයි. මැතිවරණ කොමිසම සමග පැවැත්වූ සාකච්ඡා එකඟතාවයකින් තොරවයි අවසන් වුණේ. ඉදිරි මැතිවරණය සඳහා තනඟ කරන ලකුණ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස් වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අලියා ලකුණින් තරඟ කළ යුතු බවට අදහස් පළ කරමින් ඇතැම් මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරුණු බවද වාර්තා වුණා. උණුසුම් වාද විවාද සහිතව පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කොට හංසයා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට තීන්දුව කරමිනුයි අවසන් වී ඇත්තේ. මැතිවරණ කොමිසම දන්වා තිබුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එකඟත්වයේ මත එජාපයේ ප්‍රමුඛ නව සංධානයට හංසයා ලකුණ ලබා ගත හැකි බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ තවත් හමුවක් ලබන සෙනසුරාදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. එහිදී උද්ගත වූ තත්ත්වයේ පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.
මෙතර අදත් ස්ථාන රැසකදී මේ පිළිබඳ අදහස් පළ වුණා. අපිට ලකුණ තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සමහර කණ්ඩායම් මම දැක්කා අලියා ලකුණෙන් තරඟ කළ යුතුයි කියලා රණ්ඩු වෙනවා. අපි ඔක්කොම ඒකට කැමතියි. අලියා ලකුණෙන් තරඟ කරනකොට ප්‍රශ්න කීපයක් එනවා. ප්‍රවේශමෙන් අපි මේ ප්‍රශ්න ඉවර කර ගන්න ඕනේ. අපේ හර්ධ සාක්ෂිය තියෙන්නේ හදවතේ මේ ඉන්නේ අලියා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී අලියාගෙන් ප්‍රබල සටනක් දෙන්න වෙයි කියලා. මේ වගේ ඓතිහාසික පසුබිමක් තියෙන සංකේතය අපි පැත්තකින් තියන්න ලෑසි නැහැ. අද වෙනකොට අපි තීන්දුව කළ අවසානයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්දානීය සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයාගේ නායකත්වයෙන් හංසයා ලකුණින් මේවර මැතිවරණයට ඉදිරිපත් වෙන බව ඒ මොනවා වුණත් කමක් නැහැ. අපි තීඳු තීන කරලා ඉවරයි. ඒක ලාංඡන දෙකක්. එකක් අංශය නැත්නම් අලියක්. මේ දෙක එකක්. ඒක සිම්පල් එක දෙන් පක්ෂ ප්‍රශ්න ඉවරයි. දෙන් තියෙන චන්ද කොමසාරිස්තුමා තීඳු දෙන්න විතරයි තියෙන්නේ. ඒ ලාංඡන වැඩි වෙලා තියෙන්නේ. කොයි ලාංඡන ඉල්ලන්න ඕනද කියලා තීඳු තමයි අපි කරන්න ඕනේ. දැන් හංසයාද අලියද කියලා ලොකු ප්‍රශ්නයක්. අවසානයේ හංස පුට්ටුවත් නැති වෙයි, අලි පුට්ටුවත් නැති වෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයාව රෑ වැටුණු වලේ දවලුත් වට්ටන ගේම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට තමන්ගේ පක්ෂෙන් නමක් තීරණය කරන්න බෑ. ඒ නමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත විය යුතුයි. පක්ෂෙට අද ලාංඡනයක් නැහැ. සජිත් ප්‍රේමදාස හංසයා ඉල්ලගෙන සටනක නියලිලා ඉන්නවා. නමුත් මං හිතන්නේ ජීවිතේට හංසයා හම්බ වෙයි කියලා. හංසයාගේ සුද්ධ අයිතිකාරයා. එහෙම නැත්නම් හංසයාගේ සැඟවෙච්ච අයිතිකාරයා රවි කරුණානායක. රවි කරුණානායක කිසි දවසක කැමති නැහැ සජිත් ප්‍රේමදාසට හංසයා දෙන්න. අපි යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ ගැළපෙන ලකුණ තමයි බූරුවා. නිකම් බූරුවා බැරි නම් තව විශේෂණ පදයක් තියෙනවා පුත්තලම් බූරුවා. පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. යහපාලන රජයේ ණයක වීම සඳහා ගෙනීමට සූදානම් වූ රුපියල් බිලියන 367ක පරිපූරක ඇස්තමේන්තු යෝජනාව අද ඉවත් කර ගැනීමට සිදු වූයේ විපක්ෂයේම එල්ල වූ දැඩි විරෝධය නිසා බවයි මෙහිදී රජය සඳහන් කළේ. විපක්ෂයේද මේ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. යම් වියදමක් කරන්න අවශ්‍ය නම් ඒකේ රටේ සංවර්ධන ජනතාවගේ සංවර්ධනයට අප ඒ සම්බන්ධයෙන් අවසර දෙනවා වගේම මොන විදියකින්වත් ණයක් වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැහැයි කියන එක තමයි අපේ ඒකාන්ත මතය වූයේ. අපේ විපක්ෂ නායකතුමා අනිත් පක්ෂ නායකයා අපේ පක්ෂ නායකතුමා ඒ ඔක්කොම කියලා තියනවා. ඒ අය අයවැයක් ගේනවා නම් විශේෂයෙන්ම ජනතාවාදී අයවැයක් ගන්න ඒ අය ලබා දීපු පොරොන්දු ඉටු කරන්න. ඒ අයට කියන්න පුළුවන් ඔය ඒගොල්ලන්ට බහුතරය නැහැ කියලා. අපිට මෙහෙමවත් බහුතරයක් තිබුණේ නැහැ. තිබුණේ ඡන්ද ආසන 44යි. ඒ මන්ත්‍රීවරු 44ක් හිටපු අවස්ථාවක අයවැය යෝජනාවලියක් ගේන්න ඕනි කියලා කිව්වහම අපි එදා විරුද්ධ පක්ෂය හැටියට මේ රටේ අනාගතය ගැන කල්පනා කරලා උන්ගෙන අප පළවෙනි අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දීලා උන්ට අවස්ථාවක් ලබා දුන්න රට පාලනය කරගෙන යන්න. ඉතින් අපි හිතුවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සුපුරුදු විදිහටම දිව දෙකේ කතාව කියලා ප්‍රතිපත්ති දෙකක හැසිරෙන පුද්ගලයෙක් කියලා නැවත වාරයක් මේ වෙලාවේ ඔප්පු කරයි කියලා ගෙවන්න පරිපූර්ණ ඇස්තමේන්තුවක් අරගෙන එන්නේ මේ එක්සත් ජාතික පක්ෂය පාලනය කරපු අවධියේ තෝරාගත්ත ඔවුන්ගේම කොන්ත්‍රාත්කරුවන් සඳහා තමයි මේ වියදම් ගෙවන්න තියෙන්නේ. විනිවිදභාවයක් සහිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමයි අපි මේ පරිපූර්ණ ඇස්තමේන්තුව අරගෙන ආවේ. ජනතාවගේ පැත්ත හිතුවේ නැහැ. වියදම් කරපු දේවල් පියවන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. ලොකු උත්සාහයක් දැරුවා. ඒක පිළිගත්තේ නැහැ. දේශපාලන වශයෙන් හිතලා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නයි ඒ අය උත්සාහ ගත්තේ. ණය සීමාව මේ දීලා තියෙන්නේ අතුරු සම්මත ගිණුමේ. ජනවාරි නම් අප්‍රේල් 30 දක්වා තියෙන වියදම් කළමනාකරණය කරගන්න තමයි ඒක තියෙන්නේ. එතකොට 2019 න් අපි අර කැරි ෆෝවර්ඩ් නැත්තම් එහෙන් ගෙනාපු වියදම් කරන්ට වියදමේ ප්‍රතිපාදන ලබා දුන්නට මුදල් නැහැ. එතකොට බිල් ගෙවා නැත තමයි ඒකෙත් අවසානයේ තීරණය වෙන්නේ. මොකද අරක ගෙවන්ට ප්‍රතිපාදන තිබ්බට ප්‍රතිපාදන කියන්නේ නිකන් ඉලක්කමක් විතරනේ. සල්ලි නැහැ. අපවත් වී වදාළ පූජ්‍ය අම්පිටියේ රාහුල ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ජනපති හා අගමැතිද එක් වුණා. මහරිගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිපති අපවත් වී වදාළ පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය කොළඹ හැබ්ලොක් ටවුන් හි හෙන්රි පේදුරිස් ක්‍රීඩාංගලයේදී පැවැත්වුණා. අමරපුර නිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාසන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණා. මහා සංඝරත්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමතිවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සීලස්සම්වත
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස ලබන ඉරිදා ජනතා අයිතියට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. මේ අතර නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ රට තුල කෙටි කලකින් ඇති කළ විප්ලවය කඩාකප්පල් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උත්සාහ දරමින් සිටින බවයි. අපේ රටේ තියෙන දුර්වල දුෂ්කර කල්ප ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය ඊ ආරම්භ කළා. ඉතින් ඒක ඉතාම හොඳ දෙයක්. සෑම ගමකටම සපිරි ගමක් තේමාව යටතේ ලක්ෂ 20 බැගින් මේ වෙනකොට ලබා දෙන්න තීරණය කළා තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ කරා වගේ දුප්පත් අහිංසකයන් ණයකාරයෝ බවට පත් කරන්නේ නැතුව ස්ථාවර නිවසක් නැති පවුලක් තෝරගෙන පළවෙනි වටේ හැටියට ලක්ෂ 6ක ආපසු නොගන්නා ආධාරයක් ලබා දීලා ඒ පවුල ශක්තිමත් කළා. ඒ වැඩපිළිවෙල දැන් ආරම්භ වෙලා තියෙනවා. වයඹ බැල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන වගේම සියමලංගම ප්‍රදේශයේට වතුර දෙන්න හැ කියන ඒ බොරුව ඇත්ත වෙන විදිහට ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න මේ වෙනකොට විශේෂ බාර අමාත්‍යතුමා අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂතුමා මේකට බාර ගන්නකොට අපේ රටේ ණය ප්‍රමාණය 91ක් වුණා දරදේශ නිෂ්පාදනය සංසන්දනාත්මක. හැබැයි එතුමා රට බාර දෙනකොට ඒ ණය ප්‍රමාණය 71 දක්වා අඩු කරලා කියව ලැබුණා. මෙවැනි රටක් තමයි අපි බාර දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඒ බාර දුන්නු රට තමයි අද මහා අගාධයට පත් වෙලා තියෙන්නේ. නිසා ඉතාම කෙටි කාලයකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ සමාජ විප්ලවයක් කරමින් දේශපාලන සංස්කෘතියත් වෙනස් කරමින් අද ඉස්සරහට ගමන් කරන තත්ත්වයේ තුල මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය දැන්නේ ජනතාවට සහන දෙන එක වැඩක් වෙලා කඩාකප්පල්කාරී කටයුතු කරන්න. ඒ කඩාකප්පල්කාරීන්ට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි. ගින්නක් හේතුවෙන් తాවකාලිකව වසා දමනු කොළඹ කටුනායක අධිවේගී මාර්ගය යලි විවෘත කර තිබෙනවා. ඒ පිළිබඳව සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනෙන්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ 17 සිට 18 දක්වා කොටසේ මාර්ගයෙන් පිටත ඇති වූ ගින්නක් හේතුවෙනුයි ගමනාගමනයේ සීමා කිරීමට කටයුතු කෙරුණේ. ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමෙන් ගින්න නිවා දැමීමෙන් පසු මාර්ගයේ රථවාහන ගමනාගමනයට විවෘත කළ බව රථවාහන පොලිසිය පවසනවා. ආබාධ සහිත රණවිරුවන් 20 දිනකට දඹදිව වන්දනාවේ යෙදීමට අවස්ථාව සලසා දී තිබෙනවා. අදාළ ගුවන් ටිකට්පත් සහ මුදල් පිරිනැමීම යුද හමුදාපති ලුදිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම පිරිස ලබන 23 වෙනිදා සිට මාර්තු 3 වෙනිදා දක්වා දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට එක්වනු ඇත. කඩවතු පොලිසියේ සේවයේ නිරතව සිටියේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා සොයා 3 වන දිනටත් පන්නල කංකානී මුළු රක්ෂිතේ විමර්ශන කටයුතු සිදු කෙරුණා. නිලධාරීන් 70 දිනකු මෙම මෙහෙයුමට එක්ව සිටියා. මෙම කොස්තාපල්වරයා මියකුස් ඇද්දයි නිශ්චිතවම තහවුරු කිරීමේ සාක්ෂි හමු වී නැති බව පොලිසිය පවසනවා. කහව ගොඩගම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීමක් පරීක්ෂාවට ගිය වෙරළ සංරක්ෂණ නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයකින් එම නිලධාරියා රෝහල්ගත කර තිබෙනවා. ඊට සම්බන්ධ වූ පිරිසට නීතිය ක්‍රියාත්මක නොකළ බව පවසමින් රාජ්‍ය නිලධාරීන් විරෝධතාවක නිරත වුණා. සැකකරු අතරංගුවට ගන්නා බවට පොලිසිය ලබා දුන් පොරොන්දුව මත විරෝධතාව අවසන් කෙරුණා. රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk